ආයිබෝන් දුවේ පුතේ අපි අද පරිසර පාඩමක් කරන්න යන්නේ අපි පීට කලින් ඉගෙන ගත්තා මේ සත්තු ගැන සත්තුන්ගේ විශේෂ හැකියා ඉගෙන ගත්තා තාමත් දක්ෂතා සතුන් තුල තියෙන පුදුමාකාර දක්ෂතා ඉගෙන ගත්ත හැකියා ඒ වගේම අපි ආයෙත් ඉගෙන ගත්තා සත්තුන්ගෙන් මිනිසාට ඇති ප්‍රයෝජන ඉගෙන ගත්තා දැන් ඒ වගේම දුවේ පුතේ සත්තු අපිට ප්‍රයෝජනවත් සත්තුන්ට විශේෂ හැකියා තියෙනවා අපිට සත්තු ඕනේ ඒ වුණාට දරුවනේ අපිට සතුන්ගෙන් මිනිසාට හානි සිද්ධ වෙනවා සතුන්ගෙන් මිනිසාට හානි සිද්ධ වෙනවා අපි සතුන් ගැන සතුන්ට ආදරය කළාට සත්තු ඇති කළාට සතුන්ට සැලකුවාට අපි නිතරම මතක තියාගන්න ඕනේ සත්තුන්ගෙන් අපට හානිත් සිද්ධ වෙන බව හානිත් සිද්ධ වෙන බව හරි එයාලා සත්තුනේ අපි ආදරේ තමයි නමුත් එයා සතේ අපි නිතරම ඒක මතක තියාගන්න ඕන ඔය පොඩි දරුවෝ සත්තු සුරතල් කරනවා නමුත් අපට හානි කර අවස්ථා එනවා බල්ලා පූසා ලේනා ගෙදර තියන සුරතල් කරනවා ඒ වුණාට දරුවනේ අපි යා හානි කරයි කියලාත් අපි දැනගන්න ඕන ඒගොල්ලෝගේ හානි කර දේවලු සිද්ධ වෙනවා කියලා අපි දැනගන්න ඕනේ හොඳයි මෙන්න මම මාතෘකාව ලියලා තියෙනවා සතුන්ගෙන් මිනිසාට වන හානි අනින් පුතේ ඔයාලට පේනවද මේ මොකද්ද මං ඇඳලා තියෙන්නේ කියලා මෙන්න මෙයාලා කවුද මෙන්න මෙයාලා කවුද ඔව් මෙයා කවුද මේගේ මෙස්සු මොකද මේ අපට කරන්න එන හානිය හරි ලොකු හානියක් කරන්න එන්නේ හරි ලොකු හානියක් කරන්න එන්නේ මෙයා මොකද්ද මොකද්ද කරන්න එන හානිය අපි ගන්න ආහාර පිඟාන අපිරිසිදු කරන්න එන්නේ අපි ගන්න ආහාර පිඟාන අපිරිසිදු කරන්න මෙන්න මෙයාලා එනවා ඉතින් පුතේ මෙයා විතරද අපට ආහාර අපට අපිරිසිදු කරන්න එන අය ඉන්නේ නේ අපට තවත් ගොඩාක් හානි කරන අය ඉන්නවා මෙයාලා ආහාර අපිරිසිදු කරාම අපට මොකද වෙන්නේ රෝග බෝ වෙනවා රෝග බෝ වෙනවා එහෙමනම් මෙයා ආහාර අපිරිසිදු කරනවට අපිට කරන්න දෙයක්ත් තියෙනවා මෙයාලා ආහාර අපිරිසිදු කරනවා එතකොට අපි රෝගී වෙනවා එහෙමනම් මෙයාලගෙන් බේරෙන්නත් අපට ක්‍රම තියෙනවා මං එහෙනම් බලන්නම්කෝ දැන් මෙයා ඔන්න මම වහනවා මේක වහනවා බලන්න මොකද මං කළේ අපි යාලට බය වුන්නේ අපි යාලට බය වුන්නේ අපි මේක වාසා දැම්මා අපේ ආහාර පිඟාන අපි වාසා දැම්මා දැන් මෙයාලට එන්න බෑ එහෙනම් අපි මෙයාලා දැන් ගන්නෑ මේක ඇතුළට අපි ආහාර පිඟාන වාසා දැම්මා ඔයාලා මේ චිත්‍ර ලස්සනට ඇඳ ගන්න. එහෙනම් සත්තුන්ගෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. සත්තුන්ගෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. මෙයාගේ මැස්ස. ගේ මැස්ස කොච්චර හරි බලන්නේ අපිරිසිදු කරන්න අපි ගන්න ආහාර පාන. ඉතින් අපි ඒක වසා දමනවා. පුංචි අපිට ඒක තේරෙන්න ඕනේ. ඔන්න මම දැන් මෙයාව ඉවත් කරනවා. හොඳයි. බලමු අපිට හානික මෙයාගෙන් වෙන හානිය මෙයාගෙන් අපිට මොකද වෙන්නේ රෝග බෝ බලමු අපට රෝග බෝ කරන සත්තු කවුද දැන් යාළුවෝ අපි දන්නවා මොනුන්ද අපට රෝග බෝ කරන සත්තු එයි මඳුරුවා රෝග බෝ කරු කවුද කොහමද එයා කරන්නේ මෙන්න
කවුද කරන්නේ? මදුරුවා. ගෙමැස්සා. ගෙමැස්සා. තව කවුද අපිට රෝග බෝ කරන්නේ? කිනිතුල්ලා. කිනිතුල්ලා. පූසා. තව කවුද? වඳුරා. මීයා. කැරපොත්තා. වඳුරා. මීයා. කැරපොත්තා. වඳුරා. මීයා. කැරපොත්තා. හරි. දැන් බලමු. මේ ගොල්ලෝ අපට රෝග බෝ කරනවා. මදුරුව මොනවද බෝ කරන රෝග? මදුරුව මොනවද බෝ කරන රෝග ගැන ඔයාලා අහලා තියෙනවද? ඇයි පුතේ ඩෙංගු රෝගය? අපි මොකද කරන්නේ? ඩෙංගු රෝගය බෝ කරනවට මදුරුව අපි මොකද කරන්නේ? එයාලා බෝ වෙන තැන් නැති කරලා දානවා නේද? ඔය ටින් පොල් කොඹ පොල් කටු ඒවා වලල්ලා දානවා. යාලා එකතු වෙන වතුර වලවල් පස් දාලා ගොඩ කරලා දානවා. ඊළඟට අපි తాවකාලික විසඳුම් හැටියටත් පුංචි වලවල් වලට වතුර එකතු වෙලා තියෙනවා නම් අපි දන්නවා එයාලා බෝ වෙන නිසා අපි ගෙදර තියෙන ලුණු ටිකක් ගෙනihin දානවා ඒකට. ඊළඟට බෝමි තෙල් වගේ ඒවා තට්ටුවක් හිටින්න දානවා. ඒ වයිති ස්ථිර පිළියම් නෙමෙයි. తాවකාලිකව එවලට බෝවීම පාලනය කරගන්න කරන වැඩ. නමුත් පුතේ මේකේ හොඳම දේ තමයි රෝග බෝ කරන මඳුරුවා ඇති වෙන්න තියෙන හට ගන්න තියෙන ස්ථාන අවස්ථාවල් අඩු කරන එක. ගෙමැස්ස කොහොමද? අපි දැක්කා නේද? අපි බත්තිගානට ආපු යාළුවෝ ටික. මෙයා ජරාවල් වල වහලා පිසිදු තැන් වල වහලා යාළගේ කකුල් වල යාළගේ පාද වල මේ හඳවගෙන එනවා පිරිසිදු දේවල්. ඒවා පිටින්ම ඇවිල්ලා අපේ කෑම එකේ වහනවා. අපි බොන කෝප්පි වහනවා. ඊට පස්සේ අපි ගන්න ආහාරවලට ඒවා මිශ්‍ර වෙනවා. එන්නේ එහෙමයි. ඊට පස්සේ අපිට පාචනය බඩේ අජීර්ණ වගේ රෝග බෝ වෙනවා. ඉතින් අපි දන්නේ මේවා කොහොම බෝ වුණාද කියලා. ඒ යාළගෙන් තමයි අපිට ඒ බෝ වෙන්නේ. කිනිතුල්ලා. ඔන දැකලා තියෙනද බල්ලන්ගේ පූසන්ගේ ඇඟේ තියෙනවා කිනිතුල්ල. ඉතින් පුතේ මේ කිනිතුල්ල සමහරලාට අපේ ඇස්වල කන්වල හැමේ එල්ලෙනවා. එල්ලුනහම කඩන්න හරිම අමාරුයි. කසෙනවා. තුවාල වෙනවා. එයා කාපු තැන කසෙනවා. තුවාල වෙනවා. බිබිලි දානවා. ඉතින් අන්න ඒ විදියට සමහර දරුවන්ට උනත් ගැනෙනවා මෙයා කාව කෑවහම. හැමේ එල්ලිලා ඉන්නවා. ඉතින් පුතේ අපේ වැඩිහිටිය මොකද ඒ වෙලාවට කරන්නේ? ගෙදර තියෙන පොල් තෙල් ටිකක් අරගෙන කිනිතුල්ල කඩලා දානවා. ගෙදර තියෙන පොල් තෙල් ටිකක් ගාලා කිනිතුල්ල කඩනවා. නැත්තම් උගේ අර දල විත අපේ ශරීරය ඇතුලේ කැඩිලා ඒක අපිට විස සහිත වෙනවා. ඉතින් දරුවනේ, ඉතින් අපි මෙයා බෝවීම වළක්වා ගන්න ඕන. මෙයා බෝවීම වළක්වා ගන්න නම් අපි ගෙදර බල්ලෝ පූසෝ ලේන්නු වගේ සත්තුන්ගේ ඇඟවල්වල මොන් හරියට ඉන්නවනි. එතකොට ඒ ගොල්ලෝ ගෙවල් වලට ඇතුලට ගන්න නැතුව එයාලට ආදරය කළාට කමන්නේ. අපි ඒ සත්තු පිරිසිදුව තියා ගන්න ඕනේ. අපි ජීවත් වෙන වටා පිටාව ඉතාමත් පිරිසිදුව තියා ගන්න ඕනේ. එතකොට ඔන්න මේ ගොල්ලොන්ගේ පැතිරීම අඩු වෙනවා. පූසා. ඔන්න අපේ හරිම හුරතලෙක්. අපේ පොඩි අයගේ පුංචි හුරතලා. මෙන්න මෙයා මොකද? මේ සුරතලා ඇති කරනකොට මෙයාට ආදරේ. ඉතින් මෙයා සූරෙනවා. වෙලාවකට මෙයා ආදරේට හපෙනවා. ඒ වුණාම මොකද වෙන්නේ? ඒ වුණාම මොකද වෙන්නේ? පුතේ මෙයාගෙනුත් භයානක රෝගයක් බෝ වෙනවා. මෙයාට විස තිබුණොත්. මෙයාට විස තිබුණොත් එහෙම බෝ වෙනවා. අපි අහලා තියෙනවා ජලබීතිකා රෝගය කියලා. ජලබීතිකාව අපි හිතාන හිටියේ බල්ලගෙන් විතරක් බෝ වෙනවා කියලා නේද? නෑ දරුවෝ. පූසගෙන්, වඳුරගෙන්, එතකොට ලේනගෙන්, මෙන්න මේගොල්ලන්ගෙන් බෝ වෙනවා.
මේ ගොල්ලෝ ඔය වඳුර කාපු ලේන්නු කාපු කෑම අපි ආහාරයට ගන්නවද නැතු වඹ හිම නේද ඒ අතකොට යාළගේ විසයේ වගේ තිබිලා අපිට මේ ජලබීතිකාව කියන රෝගය බෝ වෙනවා මීයෝ මීයෝ ගෙවල් වල හරියට ඉන්නව ඔන්න ඇරලා තිබුණොත් පොල් බෑය කාලා යනවා ඇරලා තිබුණොත් පොල් බෑය කාලා යනවා තව අපි ආහාරයක් ඇරලා තිබුණොත් ඒ අතෝකෙන් ටිකක් කාලා යනවා එලෙවලු ටිකක් තිබුණොත් ඒකිනුත් කාලා යනවා අපි දන්නේ නෑ අපි දන්නේ නෑ අපට නිින්ද ගියාම මේ ආයෙවිල්ලා රෑට තමයි වැඩිපුර කන්නේ ඊට පස්සේ අපි දන්නේ අපිත් මේවා ආහාරයට ගන්නවා ඒ අරගත්තාම මොකද වෙන්නේ මේ ආගෙනුත් භයානක රෝගයක් බෝ වෙනවා පුතේ මේ ආලා මල මුත්‍රා පහ කරනවා එතකොට මෙයා අපට භයානක රෝගයක් බෝ වෙනවා ඉස්සර අපි අහලා තිබුණා මේ මහා මාරිය කියලා රෝගයක් බෝ වෙනවා ඉතින් දැන් අපි අහලා තියෙනවා මේ මීඋණ කියලා මීඋණ කියලාත් රෝගයක් බෝ වෙනවා අපේ වැඩිහිටියෝ කුඹුරු වලට බහිනම කුඹුරු වලට මඩේ බැහැලා වැඩ කරාම මෙයාගේ මේ මීයාගේ මුත්‍රා මල ජලයට එකතු වෙලා පසට එකතු වෙලා තුවාලේම වැඩිහිටියන්ගේ අතපයවල තිබුණොත් ඒවට විස බීජ ගිහිල්ලා මේ මීයාගෙන් රෝග බෝ වෙනවා එයා ගන්න ආහාරවලිනුත් රෝග බෝ වෙනවා එයාගේ අපද්‍රව්‍යවලිනුත් අපට රෝග බෝ වෙනවා කැරපොත්තත් එහෙමයි කැරපොත්තත් ඇවිල්ලා මොකද කරන්නේ මෙයත් ඇවිල්ලා අනිකට ඇවිල්ලා අපේ ආහාර අපිරිසිදු කරනවා කෑම බෙදෙන තැන කෑම උයන තැන කෑම ඇසුරුම් කරන තැන මෙන්න මේගොල්ලෝ ඉන්නවා ඇවිල්ලා මේගොල්ලෝ ආහාර අපිරිසිදු කරනවා හරි දැන් මෙයාලා මේ රෝග බෝ කරන අය ඊළඟට දැන් බලමු ආහාර අපිරිසිදු කරන අය ගොඩෙත් මෙයාලා ඉන්නවද කියලා ආහාර අපිරිසිදු දැන් අපි මෙතන ලේන හැම ලීවෙනේ ආලිය මුලේන මැක්ක ලේන මැක්ක බල්ල ඔන්න අපට රෝග බෝ කරන අය තව ටික දෙනි. මේකෝ ඉන්නේ කොහමද? දැන් සමහර ගවල ලොකු කුකුල්ලෝ ඉන්නවා. පරවිය ඇති කරන. කුරුල්ලෝ ඇති කරන. බල්ලන්ගේ ඇගෙත් ඉන්න බලු මේකෝ කියන්නේ. වැල්ලේ ඉන්නවා. ඔන්න ඔය තව නොඑක් සත්තුන්ගේ මේකෝ ඉන්නවා. හාව ඇති කරන තැන් වල මේකෝ ඉන්නවා. ඉතින් අපි මේ මොනවා කළත් අපි විශේෂයෙන්ම මේ රෝග බෝ වීමෙන් වැළකින්න ඕනේ. පුතේ මෙයාලගෙන් පුංචි තුවාල ඇති වෙනවා ශරීරයේ කසලා තුවාල දද වගේ ඇති වෙනවා මං අහලා අපි අහලා තියෙනවා මේ අපේ වග්ගඩු රෝග පව ඇති වෙන්න මේවා හේතු වෙනවා ඒ නිසා පුතේ ඔයාලා මේ නම් ටික දැන් රෝග බෝ කරන සත්තු ගැන ලියා ගන්න ඒ වගේ තමයි අපේ ආහාර අපිරිසිදු වීමට අපේ ආහාර අපිරිසිදු කිරීමට කවුද දායක වෙන්නේ කියලා අපි බලමු මේ ගොල්ලන්ගෙන් මේ ගොල්ල කොටේ එයාලත් ඉන්නවා දැන් බලමු මම දැන් මේක මකන ආහාර පරිශීධ කරනවා මං ඉස්සලාම ඔයාලට පෙන්නුවනි කෑම එක වහලා තියෙනකොට ඇරලා තියෙනකොට යාළා ආලු ආපු හැටි දැන් එහෙනම් අපි ඒක වසා දැම්මා හරි ඊට පස්සේ යාළා එන්නේ නැහැ දැන් බලමු ආහාර පරිශීධ කරනවා අපි මීයා මීයා ආහාර පරිශීධ කරනවා තාක් මොනුන් ද ආහාර පරිශීධ කරන සතු කැරපොත්තා කැරපොත්තා ගෙමැස්ස එයාලා තමයි අර කෑම එකේ වහලා හිටියේ ගෙමැස්ස
लेना आपे गेदर तवात आपी रिसिदु करना साथे किन्ना काउद हूना ए अत्याविला कानम आपे आहार पोड़ा केरला थी बुनु काला दान हूना मिन में गोलो आहार आपी रिसिदु करना आये तवात इन्नवा आहार आपी रिसिदु करना क्यों बलांड आहार आपी रिसिदु करी मिया केरपोत्ता गेमेसा लेना हूना मैंने मैं बोल लो आहार है आप इरिशी दो करें ना तवा सत्तु आहार आप इरिशी दो करना ना मुझ में आला वैडी पूरा गया तुले ये आला टा इंडा इडा काटती मुनोत मैं वा आप इरिशी दो कर ला दान हो दाई मंदे माकन ना दें दारु ने मैं आला आप इक्ये मु मांदुरु आगे रोग बोवे ना मांदुरु आगे रोग बोवे ना एम अभी मुखद करोने बला रोग बो मधुरवा मधुरवा रोग बोवे मधुरवा रोग बोवेनवा ये बोवेन को अभी मुखद करानी मुखद मेक वलाक गंडरानी रोग बोवी वलाक गंड अभी मुखद करानी मधुरवा की रोग बो कर साथ एक तमाय यागे बिनो रोग बोवी मेक वालाका गंडा भी मुकद करानी मेक वालाका गंडा भी मुकद करानी ए गोलो बोवेन स्थान विनाश करनो अभी हाद बोवेन स्थान विनाश कर दे मी मधुरवा रोग बो बो कर ईट पास आप करना बोवन स्थान विनाश कर लान अना गेमेसा 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 मुकद करानी बालम बालम मैं हमको तो कराने की ला मैं हमको तो कराने गेम ऐसा मैं हमको तो कराने गेम ऐसा आहार आप रिसीदु करनो एतकोट आप एकट करन्न ओने पिलियम तब आहार वसाता बनो आहार वसाता बनो आहार वसाता बनो दुवेपुते ओयालाट दैन एतकोट बलंड मे सत्तु अपीट करदराई तमाय अपट अपे वेडवलट मेगुलो अवहिर करनवा अपीट रोग बो करनवा आहार अपिरिसिदु करनवा ए निसा अपी मेयाला अपीट पुलुवान हेम देम मुकद करन्ने अपी हेम तिस्सेम मेयालागे बो वीम वलक्वा गनीम तमाय अपट කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මම ඔයාලට කියනවා සත්තු. දැන් සත්තු කීප දෙනෙක් ඇඳලා. ඔයාලට ඔය මම කියපු සත්තු අතරින් කීප දෙනෙක් අපි කියමු ගෙමැස්සා.
ගෙමැස්සගේ චිත්‍රය අඳිනවා. ගෙමැස්සගෙන් වෙන හානිය අඳිනවා. ඒ වලක්කා ගැනීම අඳිනවා. දැන් මෙන්න මේ වගේ. ගෙමැස්ස අඳිනවා. ගෙමැස්සගෙන් වෙන හානිය ගෙමැස්ස අඳිනවා. ගෙමැස්සගෙන් වෙන හානිය ලියනවා. වලක්වා ගන්න ක්‍රමය ලියනවා. මඳුරුවාඳිනවා මඳුරුවාගෙන් වෙන හානිය ලියනවා වලක්වා ගන්න ක්‍රමය ලියනවා ඊළඟට මම ඔයාලට පැවරුමක් හැටියට දෙන්නේ මීයාඳිනවා එයා වලක්වා ගන්න ක්‍රමය එයාගෙන් වෙන හානිය ලියනවා වලක්වා ගන්න ක්‍රමය ලියනවා හරි එහෙමනම් ඔයාලට පාඩමේ ඒ කොටස දැන් අද නිම කරනවා ඔයාලට තේරුවන් සරණයි I won.